සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තිපතේ දුවේ. ඔබට මොකද හිතෙන්නේ ලෝකයේ ගැන? ඔබ ලෝකයේ ගැන බලන්න ආස කරොත්, මේ ලෝකයේ විග්‍රහ කරලා බැලුවොත් ඔබේ ජීවිතේ වැඩියෙන්ම පේන්න යන්නේ මොනවද? මොනවද පේන්නට යන්නේ? මිනිසුන්ගේ ජීවිත වල ඔබට පේන්න යන්නේ සහ මේ මනුස්ස සංහතිය මේ කතා බහට ලක් කරලා තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් කාර්ය මේ පොළොතලේ සාර්ථක දේවල් නෙමෙයි. මේ පොළොතලේ තුල තිබෙනා වූ අසාර්ථක දේවල් තමයි මිනිස්සු ගොඩක් වෙලාවට දැකලා ඒ අසාර්ථක දේවල් තමයි මේ පොළොතලේ නිවුස් අයිටම් එකක් වශයෙන් එන්නේ. ඒ නිසා ගැටණයක්, වැරද්දක්, කලබලයක්, ව්‍යසනයක් මේවා තමයි නිවුස් අයිටම්ස් වශයෙන් එන්නේ. එදිරි මේ සාර්ථකත්වයේ ලෝකය ලෝකයාට පෙන්වන්න තරම් ඕන කමක් නැහැ. අපි ටෙලි ඩ්‍රාම එකක් ගත්තත් ඊට පස්සේ නැත්තම් මොන හරි කතා වස්තුවක් ගත්තොත් ඒක ඇතුලේ මම සමහර වෙලාවට ওই ටීවී ප්‍රෝග්‍රෑම්ස් පවා කරනකොට අධ්‍යක්ෂවරු මටත් කියන දේවල් තියෙනවා. මොනවද කියන්නේ? ෆාද, එතන පොඩි ගැටණයක් පෙන්වන්න ෆාද. එතන ගැටණයක් පෙන්වන්න. එදිරි දැන් මේ ගැටණය තමයි මේ මොහොතේදී නිවුස් එකක් වෙන්නේ. මිනිසුන්ගේ නැතිබැරිකම, වේදනාව, හැල හැප්පීම තමයි මේ තියෙන්නේ. මම එක්තරා දවසක මට මතකයි මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට මම ලෝකයේ තියෙන ලස්සන දේවල් ඔක්කොම පෙන්නවා. නේ. එතකොට වඩු කර්මාන්තයක් කරන එකේ මම පෙන්නුවේ ගිහිල්ලා සුපිරි විදියට කරන වඩු කර්මාන්තයක් කොහොමද ලස්සනටම කරලා මැෂිනරිස් කරලා ලස්සන මේ විදියට ඒක ගොඩ නගලා කරන එක තමයි පෙන්නුවේ. හැබැයි සමහර අය මට කතා කරලා කිව්වා, අයියෝ ෆාද, ෆාදට තිබුණේ නැද්ද ෆාද ලී මඩුවක් ගන්න? මේ බොහොම අමාරුවෙන් මේ මිනිස්සයා දුක් ගැහැට විඳගෙන ගන්න එකක්නේ ෆාද පෙන්වන්න තිබුණේ. ෆාදගේ හිත බලන්නකෝ. ෆාද මේ අර අහිංසක මිනිස්සයන් අතහැරලා දාලා ගිහිල්ලා ෆාද ගිහිල්ලා පෙන්වුවේ මේ සුපිරි එකක්නේ කොහොමද කරන්නේ කියලා. මං කිව්වා, ඔව් පුතේ, ඒකේ වැරද්දක් තියෙනවද? ඉතින් ෆාද දුකනේ පෙන්වන්න තිබුණේ. ඇයි මේ මෙච්චර හොඳින් කරන එකක් පෙන්වුවේ? මං කිව්වේ අනිත් අයටත් පෙන්වන්න මේ විදිහට හොඳට කරගන්න පුළුවන් කියලා. අපි දුකින් පෙන්නලා, නැති බැරි විදියට පෙන්නලා, අඩුපාඩුවෙන් පෙන්නලා මේ විදියට තමයි උඹලා ඉන්න ඕනේ කියලාද කියන්නට ඕනේ? නැත්තම් මේ තත්වේ අතහැරලා දාලා මීට වඩා ලස්සනට අතුපතු ගාලා ලස්සනට ලී මඩුවක් වගේ නැති වෙන විදියට සුපිරි විදියට ඒක තියාගන්නවයි කියන එකද වැදගත් වෙන්නේ. ඒ නිසා දැන් අපි මිනිස්සුන්ව පත් කරන්නට ඕනේ දුක පෙන්වන්නද, නැත්තම් මිනිස්සුන්ගේ සතුට පෙන්නලා එතනට සතුටට ගෙනියන්නද ඕනේ? මිනිස්සුන්ගේ බලවන්ත ජීවිත ක්‍රමවේද පෙන්නලා එතනට අපි පත් කරනවාද? අනේ ලංකාවේ ඉන්න මිනිස්සු මේ වගේ තමයි දුක් විඳින්නේ, ලංකාවේ ඉන්න මිනිසුන්ට මේ වගේ තමයි ප්‍රශ්න තියෙන්නේ, ලංකාවේ ඉන්න මිනිසුන්ට මේ වගේ තමයි කරදර තියෙන්නේ කියලා පෙන්වන්නද? එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ, එහෙනම් මේ දැන් අපේ මේ ආකල්පමේ වෙනසක් තමයි අවශ්‍ය වෙන්නේ, චින්තනයේ වෙනසක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ ආකල්පමේ වෙනසක් අපි ගාව තිබුණේ නැත්නම්, චින්තනයේ වෙනසක් අපිට තිබුණේ නැත්නම් මේ මොහොතේදී අපේ ස්ටෝරිස් ඔක්කොම ස්ටෑඩ් ස්ටෝරිස් බවට පත් වෙනවා. දුක්ඛිත කතන්දර තමයි අපි ගාව තියෙන්නට යන්නේ. ඒ නිසා දුක්ඛිත කතන්දරය සුභාරංචියක් නෙමෙයි. ජේසු ස්වාමීන් වහන්සේ මේ පොළොවතලයට ආවේ සුභාරංචියක් දෙන්න, ගුඩ් නිවුස් එකක් දෙන්න. ඒ නිසා ගුඩ් නිවුස් එක තමයි පුතේ ඔබේ පාපයට සමාව ලැබෙනවා. ඒ නිසා ඔබ නැගිටලා ඇවිදින්න කියන්න. පෞකාර ශ්‍රීව දැක්ක ගාම කියනවා ඔබ යන්න තවත් පවු නොකරන්න කියනවා. එනිසා ජේසු ස්වාමීන් වහන්සේ සකේවුස්ට කියනවා බහින්න ඔබ ගෙදරම ගහෙන් පල්ලෑට, මම ඔබේ ගෙදරට එනවයි කියලා කියනවා. එතකොට මේ ජේසු ස්වාමීන් වහන්සේ මේ පොළොතලේ හැම කෙනාම මුණ ගැහිච්ච හැම කෙනාටම සුභාරංචියක් බවට පත් වුණා. ඔබේ මගේ ජීවිතයේ ඇතුලේ රත්තරන් මේ තාත්ති පුතේ දුවේ, එතන තමයි චුට්ටක් මේ පරස්පරයේ මේ ගැටණේ ඇති වෙන්නේ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ ඇතුලේ මේ සුභවාදී විදියට හැම දෙයක්ම දකින්න පටන් ගත්තොත්, සුභවාදී දේවල් ප්‍රකාශ කරන්න පටන් ගත්තොත්, සුභවාදී විදියට ජීවිතේ ගොඩනගන්න පටන් ගත්තොත්, එතන තමයි ඔබ ලෝකයාව සුභවාදී තැනකට පත් කරන්නේ. එහෙම නැති තාක්කල් ඔබ කියාවි දුක කියන දේ තමයි මේ ලෝකයේ තුල අපිට ගැලවීම තියෙන්නේ කියලා. රෝගය තුලින් තමයි ගැලවීම තියෙන්නේ, ප්‍රශ්නය තුලින් තමයි ගැලවීම තියෙන්නේ. නෑ, ප්‍රශ්නය ඔබට ඔපචුනිටි එකක් කරගන්න,
රෝගේ ඔබට තවත් අවස්ථාවක් කරගන්න. ඔබේ බැරිභාවේ ඒක අවස්ථාවක් කරගන්න. මොකටද ඔබේ ජීවිතයේ නැගිට ගන්න, සාර්ථකත්වයට යන්න. ඒක ආශිර්වාදයක් බවට පත්කරන්න. It's a blessing in disguise. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම ඔබට නැගිටින්න ආශිර්වාදයක්. හැම වේදනාවක්ම ඔබගේ ජීවිතේ විකසිත කරගන්න බලයක්. එදාට ඔබේ ජීවිතවලට සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යන්න පුළුවන්කමක් ඇති වේවි. ජේසු පිහිටයි.